IPL ක්‍රිකට් තරගාවලිය කියන්නේ මුදල් යහමින් ගැවසෙන තරගාවලියක් විදිහට තමයි සැලකෙන්නේ. තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට වගේම එම තරගාවලිය පුහුණුකරුවන්ටත් විශාල ප්‍රමාණයෙන් දීමනා ගෙවන්න කණ්ඩායම් අයිතිකරුවන් ඉදිරිපත් වන නිසා මේ තරගාවලියට පුහුණුකරුවන් එකතු කරගන්න එක අපහසුවක් නැහැ. මේ ආකාරයටම විශාල ප්‍රමාණයේ මුදල් ගෙවන්න මේ පාරක් කණ්ඩායම් අයිතිකරුවෝ ගිවිසුම් ගත වෙලා තියෙනවා. මේ වතාවේ පුහුණුකරුවන් මොන ආකාරයෙන් වැටුප් ලබනවද කියන එක තමයි අපි මේ බලන්න හදන්නේ. මේ විදිහට ගිවිසුම් ගත වැටුපට අමතරව තරගාවලිය ලබා ගන්න ජයග්‍රහණයට අතිරේක වරප්‍රසාද ලබා ගන්නත් මේ පුහුණුකරුවන් හිමිකම් කියනවා. මේ තරගාවලිය චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ පුහුණු කරන්නේ නවසීලන්ත බිහිකළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ස්ටිවන් ෆ්ලෙමින්. මේ වතාවේ ෆ්ලෙමින් තරගාවලියේ වැටුපු විදිහට ගිවිසුම් ගත වෙලා තියෙන්නේ ඇමරිකන් ඩොලර් 470,680කට. ඒක ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් 8,78,00,000කට ආසන්නයි. මේ වතාවේ RCB කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදිහට නම් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කළ තවත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ තමයි සයිමන් කැටිච්. කැටිච් මේ වතාවේ ගිවිසුම ඇති කරගෙන තියෙන්නේ ඇමරිකන් ඩොලර් 560,800කට. මේ මුදල ආසන්න වශයෙන් රුපියල් 10,33,00,000ක්. IPL තරගාවලියේදී ක්‍රීඩකයෙක් විදිහට දක්ෂතා දක්වපු බ්‍රෙන්ඩන් මැක්ලන් තමයි මේ වතාවේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා විදිහට නම් වෙලා තියෙන්නේ. මැක්ලම් මේ වතාවේ තරගාවලිය වෙනුවෙන් වැටුප ඇමරිකන් ඩොලර් 476,680ක් ගන්නවා. මේ මුදල් රුපියල් වලින් ගත්තොත් සටහන් වෙන්නේ රුපියල් 8,78,00,000ක් විදිහට. කිංග්ස් 11 පංජාබ් කණ්ඩායමේ මේ තරගාවලියේ ප්‍රධාන පුහුණුකරුවාට විශාල මුදල් සම්භාරයක් වෙන් කරලා තියෙනවා. මෙවතාවේ මේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදිහට නම් කරලා තියෙන්නේ ඉන්දියාව නියෝජනය කළ සුපිරි පාදක පන්දයවන් ක්‍රීඩක අනිල් කුම්ලේ. කුම්ලේ මෙවතාවේ පංජාබ් කණ්ඩායම පුහුණු කරන්නේ ඇමරිකන් ඩොලර් 560,800කට. මේ මුදල ආසන්න වශයෙන් රුපියල් 10,33,00,000ක් විදිහට සටහන් වෙන්නේ. දිල්ලි කැපිටල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදිහට මේ වතාවේ ක්‍රියා කරන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු සුපිරි ප්‍රතිකරුවෙකු වගේම සුපිරි නායකයෙක් වන රිකි පොන්ටින්. පොන්ටින්ට මේ වතාවේ තරගාවලියේ දෙන්න පොරොන්දු දීලා තියෙන වටිනාකම තමයි ඇමරිකන් ඩොලර් 476,680ක්. ඒක ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් 8,78,00,000ක් විදිහට තමයි සටහන් වෙන්නේ. ලෝකයේම ක්‍රිකට් පුහුණුකරුවන් අතර ඉහළම ඉල්ලුමක් තියෙන පුහුණුකරුවෙක් වන ට්‍රෙවර් බෙලිස් තමයි මේ වතාවේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදිහට කටයුතු කරන්නේ. මේ පුහුණුකරුවාගේ වැටුපු විදිහට සටහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් 2,80,400ක්. ඒක ආසන්න වශයෙන් 5,17,00,000කට ආසන්නයි. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ මේ වතාවේ ප්‍රධාන පුහුණුකරුවා විදිහට කටයුතු කරන්නේ IPL තරගාවලියේ කාලයක් නියෝජනය කළ ඇන්ඩ්‍රූ මැක්ඩොනල්ඩ්. මේ පුහුණුකරුවා මේ වතාවේ ගිවිසුම් ගත වෙලා තියෙන්නේ ඇමරිකන් ඩොලර් 476,680ක්. ඒක ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් 8,78,00,000ක්. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ගියවර IPL ශූරතාවය ලබා දෙන්න පුහුණුකරුවා විදිහට ලොකු සේවයක් කරපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන තමයි මේ වතාවෙත් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදිහට නම් කරලා තියෙන්නේ. ඉන්දියාවේ ප්‍රධාන ධනවතාවන මුකේෂ් අම්බානි හිමිකාරත්වයේ දරන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම මහේලට ගෙවන වැටුප සටහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් 2,80,400ක්. ඒක ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් 5,17,00,000කට ආසන්නයි. මේ තමයි IPL තරගාවලියේ මේ වතාවේ පුහුණුකරුවන් ගිවිසුම් ගත වෙලා තියෙන සැලරි. මීට අමතරව තරගාවලිය දක්වන දක්ෂතානුව මීට වඩා වරප්‍රසාද මේ පුහුණුකරුවන්ට ලබා ගන්න හැකියාව තියෙනවා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙසපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.